අවතරණය රහතන් වහන්සේ දැන් මුලින් කියුවා දේවතානුස්සතිය දෝතා දුවතානුස්සතිය දේවතානුස්සතිය කළා. දුව ධර්ම ජාතකේ දුව දේව ධර්ම ජාතකේ කළා. ඔව්. ternary වර්ධිනී අපි දැනටත් සම්මත ස්වාමීන් වහන්සේලාට විවිධ කාලිකාවල අද තවත් ඔය කරන හැම කෙනෙක්ම ඔය ආනන්තරිය පාප කර්මයේ කරගන්නවා. අනිපාර අහන මිනිසුත් දැන් දේව ධර්ම ජාතකයක් තමයි දේවතානුස්සතිය තමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ දේවතානුස්සතිය වැඩුවොත් නිවන ඇහිලා යනවා. නිවන බැහැලා යනවා. අනුන්ගේ නිවන වහනවා ඔය දේශනා කරන හැම කෙනෙක්. මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ නොදැනුවත්ව වෙන්න පුළුවන්. නොදැනුවත්ව කියන්නේ ඒක උගන්වන්නේ ඉතින් කවුරුත් උගන්වන්නේ වැරදිදීනේ. අර පරිවර්තනය කළ ත්‍රිපිටකය කියලා සිංහලෙන් අකුරෙන්ම ලියලා මුද්‍රණය කළා තියෙනවා. ඔය මාගදී භාෂාවේ තියෙනවා දේවතානුස්සතිය, සිංහල පත්‍රේ දාලා තියෙනවා දේවතානුස්සතිය. මේක ඉතින් මුද්‍රණය කරලම තියෙනවා. දැන් සිංහල භාෂාවනේ උගන්වන්නේ කියන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙ උගන්වන්නේ සිංහල පැත්ත. එතකොට මාගදී පැත්තේ තියෙන දේවතානුස්සතිය සිංහල භාෂාවෙන් තියෙනවා දේවතානුස්සතිය. ඒකයි වැඩි. නොදැනුවත්වම මේ පාපයක් වරදක් අකුසලයක් කරගෙන මේ නිවන වහගත්තා. නෑ කොටස්කාරය වෙනවා. ඔබත් ඒක තව කොටසකට ඉගැන්වුවොත් ඔබේ දූ දරුවන්ට. ඔබේ දූ දරුවන්ටත් කිව්ව බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවතානුස්සතියක් කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේව ධර්ම ජාතකයක් කියලා. ඔබත් උපකාරයක් වෙනවා. එයාගේ නිවන මහන්න එයාට වැරද්දයක් උගන්නන්න එයාව නොමග යවන්න. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නෑ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තියෙන්නේ අනිච්චන් දුක්ඛං අනත්ත එහෙම නැත්නම් අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම. මේක ඔක්කොම අද වෙන විට මේවා ඔක්කොම විකෘති කරලා බුදුහාමුදුරුවෝ කොහෙවත් නෑ මැද මාවතක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා. මා කියන එක අයින් කරලා මැද මාවත කියලා දැම්. මද මැද කළා. ඒවා බුදුහාමුදුරුවෝ කියපුවා නෙමෙයි. දැන් ඔබ උගන්වන්නේ පාන්තලේ හාමුදුරුවෝ කියන්නේ ඔය රේඩියෝ එකේ අහන්නකෝ අදහවසට. කියන්නේ මොකද්ද? මැදමාවට මිඩල් පාත් මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව ඔක්කොම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය විකෘති කිරීමක් ධර්මය අධර්මය කිරීමක් විනාශ කිරීමක් මිනිසුන්ගේ නිවන් මඟ වැහිීමක්. ඒකනම් කිව්වේ ආගමේ කරහලා තියෙන්නේ නිවන් මඟ වහන එක බුදුහාමුදුරුවන්ගේ ධර්මය විකෘති කරන එක. ඉතින් ඒකට අපිට කරන්න දැන්නේ ඒගොල්ලන්ගේ කර්මය. ඒගොල්ලන්ගේ කර්මය අපිට ඒගොල්ලන්ගේ කර්මය වහන්න බෑ. ඒගොල්ලොත් දැනගන්න ඕන මේ ධර්මය දැන් මේ ලංකාවේ නෙමේ ලෝකේ ඕනම කෙනෙකුට ඇහෙන විදිහට මේ පරම සත්‍ය කියලා දීලා තියෙනවා, පෙන්නුම් කළා දීලා තියෙනවා, සියලු වැරදිතන් නිවැරදි කළා තියෙනවා, සියලු නිවැරදිතන් වලට ඒ බරද්ද පෙන්නලා දීලා ඒකෙන් මිදෙන හැටි කියලා දීලා තියෙනවා. මේවා අහන්න ඕන, මේවා කියවන්න ඕන, මේවා බලන්න ඕන, මේවා තේරුම් ගන්න ඕන. ඒකටයි අර දුප්පඤ්ඤස්ස පුද්ගලයන්ට ධර්මයක් නැහැ. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තසායන් ධම්මෝ. ඒක නිසා ප්‍රඥාමන්තයන්ටයි බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ කියේ සියලු දෙනාට නිවන් දකින්න බෑ. ඒ ඇයට කම්මාවරණයක් නිසා යම් කම්මාවරණයක් නිසා මේවා අහන්නත් වෙන්නේ නැහැ, අහන්නත් බෑ, මේවා තේරුම් ගන්නත් බෑ. දැන් අඩු ගානේ ඔය මහාන වෙච්ච හාමුදුරන්ටවත් මේක ඇහුවට තේරුම් ගන්න බෑ. ඒගොල්ලන්ගේ කර්මය. ඒගොල්ලන්ට කරගත්ත කම්මාවරණයක් තියෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න අපිට බෑ ඒක කරන්න. ඒක ඒගොල්ලෝ කරගන්න ඕන. ඒක නිසා අපිට පුළුවන් මේක හරි හැටියට නිවැරදිව කියා දෙන්න, වරදි නිවැරදි කරන්න. ඒගොල්ලෝ නැ මේක තේරුම් අරගෙන මේ මග නිවැරදි මග අනුගමනය කළ තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න.